සංඝරත්නයෙන් ගෞරවනීය ස්වාමීන් වහන්ස, වේදිකාවේ සිටින ඌව දිසාවේ, බදුරු දිසාවේ, ඌව පළාතේ බදුරු දිසාවේ ජාතික ජන බලවේගයේ වෙනුවෙන් කාලයේ ශ්‍රමය ඥානය කැප කරන මේ වේදිකාවේ සිටින සියලු දෙනාම තම සරණ, ඒ සියලු දෙනාගේම ගෞරවනීය හිතවතුනි, මිත්‍රවරුනි, මේ රැස්ව සිටින තමුන්නාන්සේලා බදුල්ලේ ගෞරවනීය ආදරණීය ප්‍රඥාවන්ත හිතවතුනි, හිතවතියනි, සහෝදර සහෝදරියනි, මවුරුනි, පියවරුනි, බණ්ඩාරවෙල වේදිකාවෙන් බැස්සා විතරයි බදුල්ලේ වේදිකාවට ආපු ගමන් කතා කරන්නේ නිකන් කරකෝල අතහැරියා වගේ කපාට. හොඳයි, අපි අපිට ජීවිතයේ ඉතිහාසයේ එක දවසක් එනවා. ඒ ලබන 21 වෙනිදා. මොකටද මේ 47 අවුරුද්දක දේශපාලනයේ වෙනසක් කරන්නට අපේ පන්තියේ අපේ රැහේ එකෙක් මේ රටේ ජනාධිපති කරගන්නට අවස්ථාවක් එනවා. පළවෙනි ජනාධිපතිවරණය තිබුණේ 1982, මීට අවුරුදු 42කට ඉස්සෙල්ල. එදා 6න් 5 බලයක් තිබුණු ගෑණියෙක් මිනිහෙක් විතරයි කරන්න බැරි කියපු එක්කෙනාට විරුද්ධව පොදු ජනතාවගේ නියෝජිතය වෙනුවෙන් මම කතා කළා ඒ රෝහණ විජේවීරව ජනාධිපති කරන්නට. ඔව්, අපි පැරදුණා, මර්ධනයට ලක් වුණා. එයා කිව්වා මගේ පන්ති යුතුකම ඉටු කළා, දැන් ඒ ප්‍රශ්නේ නෑ කියලා. නෑ, එහෙම කියපු එක්කෙනාද ජීවතුන් අතර නෑ. එහෙම කියපු අය පාලකයෝ, ඒ පළවෙනි ජනාධිපතිවරයා. නමුත් 42ක් අවුරුදු ගත වෙලත් මේ සමාජයේ පත්වී ඇති තත්ත්වය මොකක්ද? අපි ජනාධිපතිවරු 8 දෙනෙක් පත් කරගත්තා මේ රටේ ජනතාව. අද වෙනකොට අපි බංකොලොත් රාජ්‍යයක්, ලෝකෙ පිළිගන්නේ නැති රාජ්‍යයක්, 3 වේල හොඳට කාව මිනිස්සු 1 වේලක් කන්න බැරි තත්ත්වයට පත් කරපු සමාජයක්. හැම කෙනාටම නෙමෙයි, නැති බැරි පොදු මිනිහාට. එහෙම වුණේ ඇයි? මේකට වග කියුත්තෝ කවුද? වග කියන්නට ඕනේ අපිමයි. අපිමයි, අපිමයි ඒ සියලු දෙනා පත් කරගත්තේ. ඒ නිසා ඔවුන්ට දොස් කියලා වැඩක් නැහැ. නිවැරදි දේ තෝරා නොගත්ත එකේ සාපේ පාපය අපි අද අත්විඳිනවා. ජාතික ජන බලවේගය කියලා මම හිතන්නේ දේශපාලන පක්ෂයක් නෙමෙයි. මොකද මෙතන ඉන්න ඔක්කොම ජාතික ජන බලවේගයේ සමාජිකව නෙමෙයි නේද? ඔක්කොම මේ ප්‍රදේශයේ විවිධ දේශපාලන පක්ෂවලට වැඩ කරපු, ඡන්දෙ දුන්න ශ්‍රී ලංකා UNP සහ පොහොට්ටුව වගේ සියලු දෙනා මෙතෙන්ට එකතු වෙලා ඉන්නවා. ඇයි? 76 වසරක් තිස්සේ මේ දේශපාලනයෙන් හෙම්බත් වුණු, ඉච්ඡා භංගත්වයට පත් වුණු, රැවටිල්ලට ගොදුරු වුණු සියලු දෙනාම දැන් එකතු වෙන්න තැනක් හැදිලා තියෙනවා. ඒ තමයි ජාතික ජන බල වේගය. ඒක මේ රටේ පොදු ජනතාවගේ දේශපාලන බලය එක්තැන් වූ මහා ජන ගංගාවක් එකට එකතු වෙලා තියෙන අවස්ථාව. ඒක ඉතිහාසය විසින් නිර්මාණය කරපු දෙයක්. ඉතිහාසය විසින් නිර්මාණය කරපු දෙයක් නිසා අද කිසිදු පක්ෂභේදයක්, පාටභේදයක්, ප්‍රදේශභේදයක් නැතුව ජනතාව ඒක රාශියමින් ඉන්නවා. ඉතිහාසයේ තමන්ට ලැබුණු මේ ස්වර්ණමය අවස්ථාවෙන් ප්‍රයෝජනයක් ගන්න. අපි දන්නවා මේ රටේ දේශපාලන සංස්කෘතිය හැදිලා තියෙන්නේ අපි ඡන්දෙ දීලා අපේ බදු මුදලින් නඩත්තු කරන ගමන් වරප්‍රසාද දීලා එයාට අපි උතුමා ශ්‍රීමතානන් අතිගරු මොනවද මේ? ඒවා නිකන් අර යල් පැනපු රාජාණ්ඩුවල ආමන්ත්‍රණය කරපු රජවරුන්ට, දිසාවීවරුන්ට ආමන්ත්‍රණය කරපු වැඩවසම් ආමන්ත්‍රණ. අපි ඡන්දෙ දීලා නිකන් හිටපු රණසිංහ ගරු රණසිංහ කරන
ගරු රණසිංහ අති ගරු රණසිංහ වෙනවා. ඊට පස්සේ ශ්‍රීමත් රණසිංහ වෙනවා. එයා සිංහාසනෙහිමත් හදාගෙන විරාජමාන වෙලා ඉන්නවා. කවුද මේ? කොහේ හිටපු අයද? අවුරුදු 76ම පාලක වෙච්ච ගැන අපි දන්නවා. නමුත් කවදාවත් අපි අපේ පන්තිය කෙනෙක්, අපේ රැහේ එකෙක් අපි පත් කරගත්තේ නැහැ රටේ නායකයා වශයෙන්. හැමදාම අපෙන් දුරස් වෙච්ච වෙනත් වරප්‍රසාදලත් සමාජයේ ආධිපත්‍ය දරපු අය තමයි අපි පත් කරගත්තේ. ඒ නිසා අපේ දුක, අපේ වේදනාව, අපේ බඩගින්න, අපේ ප්‍රශ්න, අපේ තියෙන දුක් ගැහැට කම්කටොළු තේරෙන්නේ නැති පිරිසක් අපි අපේ පාලකයන් බවට පත් කරගත්තා. ඒගොල්ලෝ වරප්‍රසාද භුක්ති විඳිනවා. තමුන්නාන්සේලා හැමදාම අගහින්කම් ඇති වෙද්දී ඒගොල්ලෝ එන්න එන්න පෝසත් වුණා, ධනවත් වුණා, බලවත් වුණා, මහා මන්දිර හදාගත්තා. හිතලා බලන්න මොන පක්ෂයට සම්බන්ධලා හිටියත් මේක තමයි ඇත්ත. අපි මීට අවුරුදු 50ක් තිස්සේ මේක කිව්වා. නමුත් එදා ඒක තේරුම් ගත්තේ නැහැ. දැන් තේරුම් ගනිමින් සිටින මොකද්ද මේ රටට උනේ? මොකද්ද මේ ජනතාවට උනේ? මෙච්චර සුන්දර ලස්සන රටක්, ලස්සන දේශයක්, සියලු සම්පත් වලින් අනූන රටක් ඇයි මෙහෙම දුක් විඳින්නේ? මම හිතන්නේ මේ සහෝදරයා අපි තමුන්නාන්සලගේ දිසාවේ අපේ ජනබලවේගයේ නියමුවා මේව විස්තර කරලා තියෙනවා. අපි තමුන්නාන්සල මේව දන්නවා, කියන්න අවශ්‍ය නැහැ. මං ආවේ පහුගිය දවස් මම හිටියේ මෙහෙ නෙමෙයි. මගේ දරුවෝ සියලු දෙනාම රට හැරලා ගිහිල්ලා. මගේ දරුවෝ, මොනපුරා, බිරිඳ සියලු දෙනාම රට හැර ගියේ. ඒ රට හැර ගියේ ජීවත් වෙන්න ක්‍රමයක් නැතුව නෙමෙයි, රස්සාවක් නැතුව නෙමෙයි. රට හැර ගියේ රටේ ඉන්න බෑ, විනයක් නැහැ, නීතියක් නැහැ, සංවරයක් නැහැ, සදාචාරයක් නැහැ. එහෙම සමාජයක ජීවත් වෙන්න බෑ. ඒක දැනෙනවා එවැනි දියුණු සමාජයකට ගියාම. පේනවා කොච්චර සංසුන්ද, සාමකාමීද, සමානාත්මතාවය තියෙනවද. ජාති ભેද නැහැ, වර්ග ભેද නැහැ, වර්ණ ભેද නැහැ, ආගම් ભેද නැහැ. මිනිස්සුන්ට තියෙන මූලික අයිතීන්, මිනිස්සුන්ගේ තියෙන මූලික අවශ්‍යතා සම්පූර්ණ කරන සමාජයක්. අපිට එහෙම එකක් තියෙනවද? 950 60 ගණන් 70 ගණන් වල තිබිච්ච සමාජයද අද තියෙන්නේ? මම මේ පහුගේ 76 අවුරුද්දෙම ජීවත් වෙච්ච කෙනෙක් නිසා මම දකිනවා හැම දශකයෙන් දශකයට මේ රටේ දේශපාලනය සහ මේ රටේ සිදු සියලු දේවල්, වින්නැහියන්, විනාශයන්, අපරාධයන්, ඝාතනයන්, වර්ග යුද්ධයන්, මේ සියල්ලම ඇති කළේ ඇයි? කවුද මේ ඇති කළේ? හිතලා බලන්න. 1977 වෙනකල් රාජ්‍ය ප්‍රචණ්ඩත්වයට පත් උනේ නැහැ. 77න් පස්ස තමයි රාජ්‍ය ප්‍රචණ්ඩත්වය. උතුරේ ජනතාවට ඔවුන්ගේ මනුෂ්‍යයන් වශයෙන් ජීවත් වෙන්න තියෙන අයිතිය නැති කරපු නිසා තමයි උතුරේ සන්නද්ධ ව්‍යාපාරණ ඇති වුණේ, ප්‍රභාකරන බිහි වුණේ. ඒ වගේම ඒව ඇති වෙන්න හේතු අපි කල්පනා කරන්න ඕනේ. අපි කතා කරන්නේ ප්‍රතිඵලය ගැන විතරයි. ඵලය නෙමෙයි, හේතුඵල සහිතව දකින විට තමයි ප්‍රඥාවන්තව මේවැ අගමුල හොයාගන්න පුළුවන් වෙන්නේ. උතුරේ ජනතාවගේ විතරක් නෙමෙයි, ලෝක දමිළ ජනතාවගේ මුදුන් මල් කඩක් වුණු, සංස්කෘතික මුදුන් මල් කඩක් වුණු පුස්තකාලය, යාපනයේ පුස්තකාලයට ගිනි තිබ්බා. 1981 සංවර්ධ සභා මැතිවරණ වෙලාවේ තමුන්නාන්සලක දන්නවා. මම යාපනයේ හිටිය අවුරුදු 3ක් 60 දශකයේ අගභාගේ මම මේ පුස්තකාලය පරිහරණය කරලා තියෙන 1967 68 69 යන වර්ෂවල. ඒ නිසා ඒකේ වටිනාකම මම දන්නවා. අනිත් එක යාපනයේ ඒ කාලේ හරිම සාමකාමී සමාජයක්, හරිම අහිංසක මිනිස්සු යාපනයේ ඉන්නේ. ඒ මිනිස්සුන්ගේ ඡන්දයෙන් ඉතිහාසයේ පළවෙනි වතාවට 77 උතුරු නැගෙනහිර විතරක් ඡන්දය ඉල්ලලා විපක්ෂයට පත් වුණා දමිලේ සත් විමුක්ති පෙරමුණ. ඒ අයට ටික කාලයක් යනකොට ජූනියර් ශ්‍රේජ ජයවර්ධන කුමන්ත්‍රණකාරී ලෙස පාර්ලිමේන්තුවෙන් පිටමං කළා. උතුරේ දමිළ ජනතාවට හේතුනා ඡන්දෙන් පත් වෙලා විපක්ෂයට ඇවිල්ලා අපිට අපේ අයිතීන් උරුම වෙන්නේ නැත්තම්, අපේ පුස්තකාලයක් ගිනි තියෙනවා නම්, බලේ බෙදා හැරීමට ගෙනාපු සංවර්ධන සභාවත් මංකොල්ල කනවා නම්, එතකොට සන්නද්ධ වීම වළක්වන්න බෑ. තරුණයෝ එතකොට ආයුධ ගන්නවා. ඒක ඔවුන්ගේ අයිතියක්. ඒකම තමයි දකුණේ උනේ.
ඔබට මතක ඇති 82 ජනමත විචාරණයක් ලාම්පු කඩු කලගෙඩි සෙල්ලමක් ගෙනල්ලා බලහත්කාරයෙන් බලේ දික් කරගත්ත තවත් අවුරුදු 5කට. ඒකට විරුද්ධව උසාවිගේ රෝහණ විජේවීර විතරයි. ඒ නඩුව අහගෙන යනකොට ජේ.ආර්. දැක්කා නඩුව දිනුවොත් දිනාගෙන ලකුණු තිබුණා. එතකොට මැතිවරණයකට යන්න වෙනවා. මැතිවරණයකට ගියා නම් අර 6-5 බලයක් නැහැ. අවුරුදු 5කට දික් කරගන්නත් බෑ. කරපු කුමන්ත්‍රණය මොකද්ද? පැමිණිලි කාර්යා උසාවෙන්ද බැරි වෙන්න 83 දී ජනතා විමුක්ති පෙරමුණ තහනම් කළා. තනියම කරන්න බැරි හින්දා තව පුරු කාර්ය දෙතුන් දෙනෙකුත් තහනම් කළා. නමුත් ටික දවසක් ගියාම ජනතා විමුක්ති පෙරමුණේ තහනම ඉවත් කළේ නැහැ. දිගටම තියාගත්තා. එන්න ඒ තත්ත්වයන් ඇති වෙලා මර්ධනය පටන් ගත්තාට පස්සේ තමයි දකුණේ තරුණයොත් අර උතුරේ වාගම ආයුධ අතට ගත්තේ වට උත්තර දෙන්න. ඒකම ඉන්දු ලංකා ගිවිසුම අත්සන්කර මතක ඇති ඔබට. රජීව් ගාන්ධිට සෙබලෙක් පහර දුන්නේ නාවික බටේ අන්නේ අවස්ථාවේ. ඒ අවස්ථාවේ මම අවුරුදු 1 මාසයක් මැගසින් බන්ධනාගාරය ඉල තියාගත්තා. ඇයි මේ? අපි ඒකට විරුද්ධව කතා කරයි කියලා. නමුත් ඒ වෙනකොට මා සංවර්ධන සභා මන්ත්‍රීවරේ කොළඹ දිස්ත්‍රික්කයේ. මම මේ කියන්නේ හැම දෙයක්ම පොඩි කෙටියෙන් කෙටියෙන් කියන්නේ එදා තිබුණු ප්‍රජාතන්ත්‍රවාදී, එදා තිබුණු මානව අයිතිවාසිකම්. මම හිරේ ඉන්නකොට මම නඩුවක් දැම්ම මගේ මානව අයිතිවාසිකම් ඉල්ලලා. ඒකට පෙනී හිටිමු නීතිඥ කාංචන අබේපාලට වෙඩි තියලා මැරුවා. මගේ ජීවත් වීමේ අයිති වෙනුවෙන් කතා කරපු නීතිඥයන්ට ජීවත් වෙන්න අයිතියක් නැතුව ගියා. ඒක ජ්‍යෙෂ්ඨ නීතිඥ වෙච්ච ප්‍රින්ස් ගුණසේකර ජ්‍යෙෂ්ඨ නීතිඥ ප්‍රින්ස් ගුණසේකර මාතා රට හැරලා ගියා ලංකාවට ආවේ නැහැ මේ මෑතකදී මිය ගියා. ඔන්න පහුගිය කාලේ තිබුණු සමාජවාදී ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ ප්‍රජාතන්ත්‍රවාදී. හැබැයි ජනරජේ නම් කරන්නේ නිදහස් වෛරී ස්වාධීන සමාජවාදී ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ. නිදහස තියෙනවද? ස්වෛරීත්වය තියෙනවද? ප්‍රජාතන්ත්‍රවාදී තියෙනවද? සමාජවාදී තියෙනවද? මේවා නිකන් වචන විතරයි. ඒ නිසා අපි තේරුම් ගන්නට ඕනේ වඩා යහපත් සමාජයක් හදන්නම්. අපිට දැන් 21 වෙනිදාට එනවා අපේ පන්තියේ කෙනෙක්. මේ සියලු දේවල් වලට විසඳුම් තෝරන මහා බලවේගයේ නායකයා වශයෙන් තමුන්වහන්සේලා තෝරා ගන්නට එනවා අපේ ජනාධිපතිවරයා, අපේ පන්තියේ ජනාධිපතිවරයා. මේ සියලු දේවල් සිද්ධ වුණේ අපේ පන්තියේ නොවන එවුන් අපි පත් කරගත්ත නිසා. ඒ නිසා තමුත්තේගම සීලවතිගේ රම්බණ්ඩගේ කොල්ලා අනුර ලබන 21 වෙනිදා අපේ පන්තියේ ජනාධිපතිවරයාට පත් කරගන්න තමුන්වහන්සේලා ඒවා ලංකාවේ ජනතාවටත් ජාතික ජනබලවේගයටත් ජය වේවා. අනුර කුමාර දසනායක සහෝදරයා ජනාධිපති කරන්න තමුන්වහන්සේලා ගන්නා උත්සාහය. බොහොම ස්තුතියි. බාලි බවට ජයග්‍රහණ